නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. රංජන් රාමනායක මහත්මයා ඕන කෙනෙක් එක්ක නඩුකාරයෙක් බැරි නම් ඕන කෙනෙක් එක්ක කතා කළාට කමක් නැහැ. මේ රටේ අවුරුදු 2600කට පෙර සිට පැවතෙන මේ ශ්‍රේෂ්ඨ ධර්මයේ වෙන බුද්ධ ධර්මයටත් අපේ බුදුහාඳුරන්ගේ චරිතයටත් උන්වහන්සේගේ රාජ පරපුරටත් නිග්‍රහ කරන්න අපට ඔහුට ඉඩ දෙන්න බැහැ. ඔහු කැත විදියට, නින්දිත විදියට පහර ගහනවා බුදුදහමට. ඔහුගේ පක්ෂ නායකයෝ ඉන්නවා, රනිල් වික්‍රමසිංහ මැතිතුමා, සජිත් ප්‍රේමදාස මැතිතුමා ආදී නායකයෝ ඉන්නවා. ඔවුන් කියනවා බෞද්ධයන්ගේ අද කැමැත්ත අපට නැහැ කියලා. බෞද්ධයන්ගේ කැමැත්ත ගන්න ඕන, රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන සංඝ රත්නගේ කැමැත්ත ගන්න ඕනේ කියලා එයා කියපු වචනෙන් මම මේ කිව්වේ. සංඝ රත්නයේ කැමැත්ත ගන්න ඕන නම් මේ විදියට හාමුදුරුන්ට නිග්‍රහ කරන, බුදුහාමුදුරන්ට නිග්‍රහ කරන පුද්ගලයන් පක්ෂ තියාගෙන තවදුරටත් කැමැත්ත ලැබෙනවද කියලා මම ඒ නායකයන්ගෙන් ප්‍රශ්න කරනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයාගෙනුත්, සජිත් ප්‍රේමදාස මහත්මයාගෙනුත් මම ප්‍රශ්න කරන්නේ මේ විදිය කරුණා කළා වහාම ඔය ඇත්තන්ට බෞද්ධයන්ගේ අනුකම්පාව, දයාව, කරුණාව ඕනනම් කරුණා කළා දොට්ට දාන්න අද හිටම. එයාලා ගැන කතා අරින්නේ නැහැ මෙයාලා. එහෙනම් අපි කියනවා සජිත් මහත්මයාටත් විරුද්ධ පක්ෂ නායක කාර්යාලයේ බණ කිව්වට ඇති වැඩක් නැහැ. ඒ බණෙන් මිනිස්සු ප්‍රවට්ටන් ලේස්තු වෙන්න එපා. බුදුහාමුදුරන්ට නිග්‍රහ කරන මේ විදියෙ වසලේ වයින් කරන්න. වසලේව කියලා කියන්නේ මෙන්න මේකයි. මම බුදුහාමුදුර කියපු වචනයක් මේ වසලේ. යෝ බුද්ධං පරිභාසති අතවා තස ශාවක පරිබ්බාජං ගහට්ටං වා තංජඤ්ඤා වසලෝ ඉති. බුදුහාමුදුරන්ට ගරහනවද? උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට ගරහනවද? වෙනත් ආගමික නායකයන්ට පරිබ්බාජං ගහට්ටං වා පිරිවැජියෝ, ගෘහපතියෝ ආදී මේ අයට ගරහනවද? ඔහු වසලේ. කවුද මේක දේශනා කළේ? වසල සූත්‍රයේ බුදුහාමුදුරේ. ඒ නිසා මම පැහැදිලිව කියනවා රංජන් රාමනායක මහත්මයා වසලේ. බුදුදහමට විතරක් නෙවෙයි, අන්‍ය ආගම් වලටත් ගරහනවා. ඒක තමයි වසල ගතිය. ඒ වසලයෝ එක්සත් ජාතික පක්ෂය තුල තියාගන්න එපයි කියලයි අපි බොහොම කරුණාවෙන්, දයාවෙන් ඒ නායකයන්ට කියන්නේ. breaking.lk